නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ආණ්ඩුව බලයට පත් වෙන ගමන් ඊළඟට තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කිරීම ආරම්භ කරා. ඉතින් ඒකට විවිධාකාරයේ කරුණු ඉදිරිපත් කරමින් ඒ මර්ධනය අපි දැක්ක පහුගිය දවස්වල දියත් කරා. ඒ මර්ධනේ පාට්ලි චම්පික රණවක ඇමතුමා, රාජිත සේනාරත්න ඇමතුමා, තවත් මෙති ඇමතිවරු ගණනාවක් අද දඩයම් කරන්න අවශ්‍ය සැලසුම් සකස් කරමින් තියෙනවා. ඒ අතර රාජ්‍ය ආයතන සංස්ථා දෙපාර්තමේන්තු වලින් එළියට දාලා තියෙනවා 12,000කට වඩා දේශපාලන පලිගැනි. හරි, දේශපාලන පලිගැනි. අද පෙට්‍රෝලියම් එකට ගියාම, ඒ වගේම නිවාස සංවර්ධන අධිකාරියට, CDB එකට, මේ සෑම තැනක විදුලි බල මණ්ඩලයේ මේ හැම තැනකම හිටපු ඒ කොන්ත්‍රාත් පදනමින් හෝ එහෙම නැත්නම් වෙනත් සේවකයින් විශාල ප්‍රමාණයක් අද එළියට දාලා තියෙනවා. එක පැත්තකින් සේවකයෝ එළියට දානවා දහස් ගණනින්, අනිත් පැත්තෙන් කියනවා අපි ලක්ෂ ගණන් බඳවා ගන්නවා කියලා. ඒ වගේම අද මොකද වෙලා තියෙන්නේ, මේ අපි කතා කරන ව්‍යවස්ථානුකූල ආණ්ඩුකරණයක් ගැන කතා කරන්නේ. ඒ ව්‍යවස්ථානුකූල ආණ්ඩුකරණයක් ඇතුලේ සෑම අමාත්‍යාංශයකම සෑම ආයතනයකට ව්‍යවස්ථාපිත වගකීමක් තියෙනවා. අද මේ රටේ කැලිකසල සම්බන්ධ ප්‍රශ්නේ කාටද තියෙන්නේ? ඒක තියෙන්නේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන වලට. අද මේක සම්පූර්ණ සුපර්වයිස් කරන්න කවුද දාලා තියෙන්නේ? පොලිසියයි හමුදාවේ බුද්ධිංශයි. අද උදේ 5ට පොලිසිය නැගිටලා මොකද කරන්න වෙලා තියෙන්නේ? හැම පාරක් ගානෙම ඇවිදින්න වෙලා තියෙනවා. කුණු තියෙනවද? පොලිසියට තියෙන කටයුත්ත ඒකද? පොලිසියට තියෙන කටයුත්ත රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාම. ඒ කටයුත්ත තියෙන්නේ නගර සභාවලට, ප්‍රාදේශීය සභාවලට, මහනගර සභාවලට. දැන් පළාත් සභා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ආණ්ඩුකාරවරු ඉන්නවා. ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණයට ඒක යටත් කරන්න පුළුවන්. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අද පොලිස් නිලධාරීන් උදේ 5ට නැගිටලා පාරවල් දිගේ ඇවිදගෙන යන්න වෙලා තියෙනවා. කුණු තියෙනවද කියලා බලන්න. ඒ කට්ටිය බල්ලා ඉවර වෙලා ඊළඟට එනවා බුද්ධිංශ නිලධාරීන් ටික. බුද්ධිංශ නිලධාරීන්. ඉතින් අද මේ පීඩනයේ සමහර පොලිස් නිලධාරීන්ට දරා ගන්න බැරි වෙලා තියෙනවා. Tamanට තිබුණු මේ වෘත්තීය ගරුත්වය අද අහිමි වෙලා තියෙනවා. මේක ඇත්ත තත්ත්වය. මේක ඇද ඇති වෙලා තියෙන තත්ත්වය. ඊළඟට කැලිකසල ප්‍රශ්නේදී විශේෂයෙන්ම මතු කරපු කාරණයක් තමයි වනාතවිල්ලුවේ අරුවක්කාරු කසලංගනේ විද්‍යාත්මක කසලංගනයක් විදියට. දැන් මොකද කරලා තියෙන්නේ? ඒ විද්‍යාත්මක කසලංගනේට කසල බැහැර කිරීම නතර කරලා නැවත වතාවක් අර මුතුරාජවල කෙරවල පිටියේ මුතුරාජවල ප්‍රදේශයට විශාල වශයෙන් කැලිකසල දැන් බැහැර කරන්න පටන් අරගෙන තියෙනවා. තවත් කුණු කන්දක් තමයි දැන් මේ නිර්මාණය කරන්න උත්සාහ කරමින් තියෙන්නේ.